මේ මාසේ 29 වෙනිදා කතානායකතුමා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියම කරලා තියෙන්නේ අගමැතිතුමාගේ වැය ශීර්ෂයෙන් මුදල් ලබා ගැනීමට අගමැති ලේකම්වරයාට තියෙන අයිතිය අත්තිටු වීමේ යෝජනාවක් 29 වෙනිදා විභාගයට ගැනීමට විවාදයට ගැනීම සඳහා න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබෙනවා. හැබැයි මෙය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා න්‍යායපත්‍රයට ඇතුළත් කිරීම හරහා කතානායකතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමාට මන්ත්‍රීවරු ටිකක් අල්ලගෙන ස්ථාවර නියෝග අත්හිටුවන්න හැකියාව තිබ්බත් මේ ලෝකයේ කිසිම ජගතෙකුට ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන්න බෑ කියන එක අපි සිහිපත් කරනවා. මොකද අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය ඉතා පැහැදිලිව කියනවා, මුදල් පිළිබඳ පඩත් කෙටුම් පතක් හෝ යෝජනාවක් ගෙන යා හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසු අමාත්‍යවරයෙකු විසින් පමණි. මම 152 වගන්තිය කියවන්නම්. ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් නැතෝ ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී අරමුදල්වලට වැය බරක් පැවරීමට හෝ යම්කිසි බද්දක් පැනවීමට හෝ තත්කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට, වැඩි කිරීමට නැතෝ අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍යවරයෙකු විසින් විනා අන් කිසිවකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම්කිසි ආකාරයට අනුමත කොට ඇතොත් මිස එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයෙකු විසින් වුවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. ඇමතිවරයෙකුට විතරයි මුදල් සම්බන්ධ යෝජනාවක් ගෙන එන්න පුළුවන්. එහෙම ගේන්නත් ඊට කලින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුය කියලා තමයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 152 වගන්තිය කියන්නේ. දැන් මේ විපක්ෂ කල්ලියේ මාධ්‍ය ප්‍රකාශක වන අනුර කුමාර මන්ත්‍රීතුමා, එජාපෙටත් වඩා කොළපාට අනුර කුමාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා, මේ පාර්ලිමේන්තුවේ දැන් ඇමතිවරු නැත, දෙපාර්ශ්වයේම සිටින්නේ මන්ත්‍රීවරුන් පමණයි. දැන් අනුර කුමාර මන්ත්‍රීතුමා අපිට කියලා දෙන්න ඕනේ, ඇමතිවරයෙක් නොවන අයෙක් කොහොමද මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කියන එක.